මනවත නුගසවනත් එක්කයි නුගසවනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට මේ තියෙන පුංචි මතක් කිරීමක් කරන්න. අලුත් අවුරුද්ද ලහිලයි එනකොට ජාතික රූපවාහිනිය තේමෙනුවෙන් කඩිනමින් සූදානම් වෙනවා මෙවර අවුරුදු උත්සවයේ මහියංගනේදී පැවැත්වෙන්නේ. ඉතින් අපි මහියංගන පුරවැරිදී බොමුණ ගහන අතරතුරේ මේ වෙනකොට අවුරුදු කුමරිය තරඟය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන අවසන් දොළොස් දෙනා තෝරාගෙන හමාරයි. එහිද සිරිලක පිරි අවුරුදු සිරි එයාටෙල් රූ කිරුල වෙනුවෙන් තරඟ වදින අවුරුදු කුමරියන් දොළොස් දෙනාගේ SMS මනාප තත්ත්වයයි කියන්න යන්නේ. මේ සතිය වෙන විට එයා දිනාගත්ත SMS මනාප අනුව ප්‍රථම දෙවන තෙවන ස්ථාන එයාටෙල් රූ කිරුලේ ප්‍රථම දෙවන තෙවන ස්ථාන මෙන්න මේ විදිහටයි සටහන් වෙන්නේ. අංක 4න් තරඟ වදින කවුමනි මේ වෙන විට මේ සතිය ඇතුළත SMS මනාප 356ක් දිනාගෙන තියෙනවා. දෙවන ස්ථානයේ අංක 6න් තරඟ වදින රශ්මි SMS මනාප 405ක් අහිමි කරගෙන තියෙනවා. ප්‍රථම ස්ථානයේ රඳෙන්නේ අංක 10න් ඉදිරිපත් වුණු සොනාලි SMS මනාප 561ක්. ඒ මේ සතිය ඇතුළත දිනාගත SMS මනාප. මේ තත්ත්වය ඉතාම වෙනස් වෙන්න පුළුවන් දවසින් දවස ඔබ AI වොට් කරන ක්‍රමය හරහා. ඉතින් ඊළඟට නුගසවනත් එක්ක එකතු වෙන ඔබට විශේෂයෙන් කියන්න දෙන්නේ අපි ලහිලහියේ අලුත් අවුරුද්දට සූදානම් වෙනවා කිව්වහම මේ නැකත් චාරිත්‍ර තමයි ඒකේ පෙරමුණ ගන්නෙ. එහෙම නැත්නම් අපි වැඩි හරියක් අවධානය යොමු කරන්නේ නැකත් වලට. ඇත්තටම මේ නැකත් කියන්නේ මොනවද? මේ නැකත් වල යෙදීම කොයිතරම් දුරට වැදගත්ද කියන එක ගෘහණියක් වෙච්ච මවක් වෙච්ච ඔබ දැනගත යුතුම කාරණාවක්. මොකද ඔබ දැනගත්තොත් තමයි ඔබේ දරුවන්ට මේක හරියට මේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න නැත්නම් එහි වටිනාකම් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්නේ. අලුත් අවුරුදු නැකතට මුල් දැනීමේ වැදගත්කම කතා ගැන කතා කරන්න අපි මැදිරියට ආරාධනා කළා ප්‍රවීණ ජ්‍යොතිෂ විද්‍යා විශාරද චන්දිමා ඔඩුකුමර මහත්මියට. ඇය අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන්. අයිබෝවන්. හොඳයි උඩුකුමර මහත්මිය, දැන් නැකත් සිට්ටුවේ එන නැකත්වල මූලිකත්වය ගන්නේ අපි නැරක නැකත් ආරම්භ වෙනවා කියලා හිතන්නේ මේ නොනගතය ආරම්භ වීමත් එක්ක. එතකොට මේ නොනගතය කියන එක ගැන මොකද මේ නොනගතය කියන්නේ? මිනිස්සු බොහෝ දෙනා මේ කතා කරනවා මේ නොනගතය ඇතුලේ කොහොමද තව නැකත් තියෙන්නේ. මේවර නොනගතය තියෙන නොනගතය ඇතුළෙම අලුත් අවුරුද්දත් උදා වෙනවා. එතකොට මේක කොහොමද වෙන්නේ? මේ වගේ මත තියෙනවා. මේ මත ගැන අපි කතා කරන වෙලාව බලලා ඇවිල්ලා. හොඳයි උඩුකුමර මහත්මිය, නොනගතය ඇතුළේ නැකත් තියෙන්න පුළුවන්. ඔව්, පැහැදිලිවම. මොකද වසුන්ධරා මේකෙදි මේ නොනගතය කිව්වම මේක සංක්‍රාන්ති සමය. මේකට විවිධ මත තියෙනවා. මේ නොනගතය ඇති වෙන්නේ කොහොමද? මොකද මීන රාශියෙන් අංශක 29යි කලා 45ක් ගෙවලා ඊට ඒ වෙනකොට රවි එතනට ගෝචර වෙච්ච ස්වභාවය. අංශක 29යි කලා 45ක් ගෙව්වම ඊට පස්සේ ඇතිවෙනවා පැය 12යි මිනිත්තු 48ක කාල සීමාවක්. මේ කාල සීමාවේ පැය 6යි මිනිත්තු 24ක් පූර්ව භාග කියලා ගන්නවා. ඉතුරු පැය 6යි මිනිත්තු 24 අපර භාග වෙනවා. මේ නුණගතය තුළ පුරාම මේ පැය 12යි මිනිත්තු 48 සෑම වසරකම මේ ආකාරයෙන්ම පවතිනවා. නමුත් වසුන්ධරා මේකෙදි ඇතරම පැහැදිලි කරන්න ඕන මොකද්ද මේ දැන් නුණගතේ මේ පූර්ව භාගයේදී ඇයි අපි පුණ්‍ය කාලය වශයෙන් යොදාගත්තේ කියන එක. අපි මේක ඇත්තම අර්ථයක් ඇතුව ආපු දෙයක්නේ. ඉතින් මේ පුණ්‍ය කාලයේ විදිහට මේක ගත්තේ රවි මේ අවස්ථාවේදී මේ ආංශක 29යි කලා 45ක් ගත වෙන අවස්ථාවත් එක්ක ඇති කරන්නේ මේෂ රාශියේ ආංශක බිඳුව දක්වා ගමන් කරන කාලය රවි දුබල තත්වයෙන් ඉන්නවා. මෙන්න මේ රවිගේ දුබලත්වය කිසිම ලෞකික ජීවිතයේ හොඳ දේවල් සඳහා අපි ලෞකික ජීවිතයේ පැවැත්ම සඳහා යොදාගන්නේ නැති බව. ඉතින් මේ සඳහා විවිධ මත තියෙනවා. ඔව්, නුණගතය කිව්වම එතනදී මතුවලා එනවා නැකතක් නැහැ, එහෙමත් නැත්නම් සුබ නැකතක් නැහැ කියන එක. ඉතින් මේකෙදි ඇත්තටම නැකතක් නැහැ කියන එක අපිට කියන්න බෑ. මොකද නැකත් 27ක් චක්‍රයක් විදිහට නිරන්තරයෙන්ම හැම මොහොතකම ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය මිනිස්සු විදිහට මේ නොනගතේ කාලේ අපි ගත කරන්න ඕනේ කොහොමද? ඔව්, දැන් වසුන්ධරා මේ පූර්ව භාග කොටසේදී අපි පුණ්‍ය කාලයේ වශයෙන් යොදාගන්නේ මේ සඳහා. මේකෙදි ඇත්තටම
ඊර්ෂිවරුන් ඒ වගේම අපේ රටේ පැරණි රජවරුන් පවා කියලා තියෙනවා ඇයි අපි මේ කාලේ පුණ්‍ය කාලය විදිහට යොදාගන්නේ කියන එක මේක ජ්‍යොතිෂය හා බැඳුණු දෙයක් මොකද මේකට හේතුව අගත අනගත චතුදිශ ශස්‍ය දිනේ ඒ කියන්නේ අගත කියන්නේ පැමිණි අනගත කියන්නේ නොපැමිණි ශස්‍ය සතර දිශාවෙන් චතුදිශ ශස්‍ය දිනේ සංඝයා වහන්සේලාට පූජා කරනවා ඉතින් මේ කාලය පුණ්‍ය කාලය විදිහට යොදා ගන්න අර රවිගේ දුබලත්වය නිසා ඒ හින්දා අපි අපේ ජීවිතේ මේ 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 කාල සීමාවම ඒ තත්වයට අපි පත් කරගත යුතුයි ඔව් දැන් අපි දන්න විදිහට රණගතය කාලය කියන්නේ අපි පුණ්‍ය කාලවල පුණ්‍ය කටයුතු වල යෙදෙන කාලේ ඉතින් අපි ගෘහ නියම අවවරු හැටියට අපි මුළු පවුලම එකතු කරගෙන පන්සල් යනවා මේ වගේ දේවල් වල තමයි නිරත වෙන්නේ දැන් ඊළඟට අපිට අලුත් අවුරුදු උදාව තමයි එන්නේ මුලින්ම අලුත් අවුරුදු උදාවෙදිත් අපි රතිඥම පද්දුකල එක අපි සමරනවා වගේම ඊළඟට ගෘහණියට මවට වැදගත් වෙන දේ තමයි ලිපගිනි මැලවීමේ චාරිත්‍රය. ලිපගිනි මැලවීමේ චාරිත්‍රයේදී ගෘහණියක් මවක් කොහොමද ඊට සූදානම් වෙන්න ඕනේ මොන වගේ දේවල්ද කරන්න ඕනේ මේ වෙලාවට. ඔව් මොකද වසුන්දරා මේකෙදි මේ අපරභාග කොටස තමයි අපි අපේ ජීවිතේ පැවැත්ම පිණිස අපි ඒ අවස්ථාව තමයි සූර්යා මේෂ රාශිය ආංශක බිඳුවේ සිට කලා 15 දක්වා ගමන් කරන කාල සීමාව. ඒ කියන්නේ සූර්යාගේ ප්‍රබලත්වය. එයා මේෂ රාශියේදී තමයි යගේ උච්ච භවනට එන්නේ. ඒ කාලෙදී අපි සූර්ය නමස්කාරය. එහෙම නැත්නම් අපි ඒ පසුබිමත් එක සූර්ය මංගල්‍යයක් විදිහට අපි ලිපගිනි මෙලවීම, ඒ කියන්නේ අපේ ජීවිතේ පැවැත්ම ආහාර පාන. මේක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. අන්න අපි ඒක අපේ මූලිකත්වය අරගෙන අපි ඒ දේ සිද්ධ කරනවා. අපි මේ ලිපගිනි මෙලවීමත් එක්ක මේ පංච මහා භූතයන්ට තමයි කතා කරනවා කියලා කියන්නේ يعني ගින්දර ජලය මේ ඔක්කොම ඒවත් එක්ක තේජෝ වායෝ පඨවි ආකාශ කියන මේ පංච මහා භූතයන්ගෙන් තමයි වසුන්දරා මේක ගොඩ නැගෙන්නේ. ඔව්. ඉතින් විශේෂයෙන් ගෘහණිය ඒ නියම දිශාව බැලීම නියම වර්ණ ඇඳීම ඒ නියම කළ තියෙන වර්ණ ඇඳීමෙන් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? ඔව්. ඒ දැන් විශේෂයෙන්ම සෙනසුරාදා දවසට නිල් පැහැය තමයි වස්ත්‍රයක් වස්ත්‍රයේ පාට විදිහට අපිට ගන්න පුළුවන් වාසනාවන්තම පාට. ඉතින් අපි ඒ දේ ආකාරයෙන් කරගැනීමෙන් අපිට සුබඵලක් වෙනවා. දිශාවේ වැදගත්කම. ඔව් දිශාවේ මරු සිටින දිශාවට පිටුපාලා තමයි වසුන්දරා අපි හැම ක්‍රියාවක්ම කරන්නේ. ඒක නිසා මෙතනදී මේ මරුට පිටුපා කරන සෑම දෙයකම හොඳ සුබ කටයුත්තක් විදිහට දකින්න පුළුවන්. හොඳ ඊළඟට ආහාර අනුභවය ගනුදෙනු හා වැඩඇල්වීම කියන චරිත තුනම එකට යෙදෙනවා. මෙතෙන්දී අපි කොහොමද පවුල මෙහෙවන්න ඕනේ මවක් හැටියට? එතකොට කොහොමද ඊට සූදානම් කරන්නේ නිවස? ඔව් දැන් වසුන්දරා මෙතනදී මේ අපරභාග කොටසේදී නොනගතේ අපරභාගයේ තමයි මේ தත්ත්වය සඳහා අපි යොදාගන්නේ. මොකද මේ සූර්යාගේ උච්ච භවනට පැමිණීමෙන්ම මේ தත්ත්ව උදා වෙනවා. එතකොට අපි ඒකට මූලිකත්වය දෙන්නේ ගෘහ මූලිකයට. එතකොට අම්මා තාත්තට බුලත්තුරුල්ල දීලා වඳින ස්වභාවයක් එදා ඉඳලා තිබුණා. ඇත්තටම මේ චාරිත්‍ර අද වෙනකොට මං හිතන්නේ වසුන්දර සමාජයෙන් පිරිහිලා ගිහිල්ලා. ඔව් ඇත්තට. ඔව්. ඉතින් මේ தත්ත්වය අපි පිරිහෙන්නේ නැතුව මොකද ඒක චාරිත්‍රයක් කියන්නේ කළ යුතු දේ. ඉතින් අපි කළ යුතු දේ නිසියාකාරව කිරීමෙන් අපේ ජීවිතයේ පැවැත්ම සතුට කරුණාව මොකද මේකෙදි මම දකින එකම දේ තමයි වසුන්දර අපේ හදවත් සතුටෙන් පිරෙනවා. ඒ කරුණාව මෛත්‍රිය අපි පොඩි දෙයකටවත් අමනාප වුණා නම් ඒ අය අපිත් එක්ක අපේ හිතලේ කුණු ඔක්කොම අයින් වෙන ස්වභාවයයි එතනදි මතුවෙන්නේ. විශේෂයෙන් දැන් මේ බුලත්තුරුල්ල දීලා අම්මා තාත්තට වඳිනවා දැක්කහම තමයි දරුවෝ ඊළඟට පෙරමහට එන්නේ. දැන් තාත්තට අම්මට වන්දනා කරන්න. එහෙම නැතුනම දැන් දරුවන් කලබලයට ස්පාසලට යනකොට ගෙයින් එළියට යනකොටත් වඳින්න පුරුද්දක් නැති වෙගෙන යනනේ. ඒ වගේමයි දැන් ගෘහණියෝ පුරුදු වෙලා ඉන මේ දැන් ඔය ඔක්කොම නැකත් කළත් හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ මග හැරෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ වැදගත්කම මොකක්ද? ඇත්තරම වසුතරා මේකෙදි මේ මංගල්‍යයක් විදිහට හිසතෙල් ගෑම යොදාගන්නේ මේ අපේ නිරෝගීකම නිරෝගීකම රැකගන්න. මොකද හිස මොළයේ සම්බන්ධව තමයි මේ ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ මේකට ලග්න ස්ථානය අපේ දේශකාණියටම බාර දීලා තියෙන්නේ ඒ ආකාරයෙන්. ඒ කියන්නේ ඒකේ ස්වභාවය තමයි
අපේ දේශීය වෛද්‍ය විද්‍යාවත් එක්ක පැවතිච්ච සම්බන්ධතාවයකුත් මේක ඉස්මතු වෙලා එනවා. ඒක නිසා මේ නිරෝගීකම රැක ගැනීම අපි කොයි ආකාරයෙන්ද කරන්නේ, අපි ඒකට කොච්චර මූලිකත්වයක් දෙන්න ඕනේද කියන එකත් බොහොම පැහැදිලිව තියෙනවා. ඔව්, නිරෝගීකමනේ අපි වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ නේද, නිරෝගී සුවය. ඉතින් ඒ වගේමයි ඉස්සර මේ චාරිත්‍ර වාරිත්‍ර හරියට කෙරුණාට දැන් බොහෝ අය කාර්ය බහුලත්වයේ නිසා වෙන්නේ නැති මේක හොඳ නිවාඩුවක් කියලා මේ අවුරුදු දවස් කීපය තමයි සංචාර සඳහා එහෙම නැත්නම් මේ සැප ගන්න මේ කොළඹින් පිටට යන්න මේ යොදාගෙන තියෙනන්නේ ඒක ඉතාම නරක පුරුද්දක් නේද. මොකද වසුන්තරා මේකේ පැහැදිලිවම කියන්න ඕන මේ චාරිත්‍ර අපි ආයත අතීතයේ ඉඳලා ආවේ අපේ පැවැත්ම සඳහා, අපේ පැවැත්ම කොයි ආකාරයෙන්ද අපි රැකගත යුත්තේ. එතනදී විශේෂයෙන්ම වෙන්නේ නිරෝගීකම. ඉතින් මේ හැම දෙයක්ම මේ චාරිත්‍රානුකූලව කිරීමෙන් අපේ ජීවිතේ බොහොම සැපවත්ව සාර්ථකව ඒ වසර පුරාම භුක්ති විඳින්න ශක්තියක් ලැබෙනවා. හොඳයි, අපි තාම වටිනා කියන කාරණාවක් ගැන කතා බහ කරමු. ज्योतिष विद्या विशारद चंदी बाबुपुर महात्म्यापितकुतने बहुम स्तूति लबनाऊलुतवृद शुभ वासनावंत निरोगी मत का शुभ प्रार्थना करण जाति नालिका आई बुआ इवागे हितवतुनि नोदनीम काले विलग्य पैतुनक मे लंग लंगन उत्सव काले इतम सत्टें परिश्रमें गतकरा वासनावल अलुत्वृद्धे अलुत् हंगुमेक अलुत्सु पतुमेक भूमुन गहन बलापड़े अदवसे अभी नुगसवन समुगा प्रार्थना करण हम दिना जाग्राही वासनावंत दवस आई बुआ.